අද දවස වන විට අපි දකිනවා බොහෝ මාධ්‍යවල වාර්තා කරලා තියෙනවා, විශේෂයෙන්ම කාදිනල්තුමාගේ ප්‍රකාශය පිළිබඳව. අපි පළමුවෙන්ම අපි කිව යුතුව තිබෙනවා තරුණ මන්ත්‍රීවරු වශයෙන් අපි ඊයේ දවසෙත් ඒ වගේම පසුගිය කාලේ පුරාවටම කාදිනල් හිමිපාණන් විසින් ඒ කරපු ප්‍රකාශයන් සියල්ලක්ම අපි අනුමත කරනවා. එක පැත්තකින් ඊයේ දවසේ උන්වහන්සේ ඉල්ලීමක් කරා එළමෙන ජනාධිපතිවරණය සඳහා යම් අපේක්ෂකෙක් බලාපොරොත්තුවක් තිබෙනවා නම් උන්වහන්සේ බැහැදැකීම සඳහා, උන්වහන්සේ බැහැදැකීමට පෙර පසුගියදා පාස්කෝ ඉරිදා ප්‍රහාරයේ ඒ සිදුවෙච්ච ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ස්වාධීන විමර්ශන කමිටුවක්, ඒ වගේම ඒ ප්‍රහාරය එල්ල කරපු පිරිස පිළිබඳව දැඩි නීතිය ක්‍රියාත්මක කරන්නත් ඔවුන්ට දඬුවම් ලබා දෙන්න ඒ තිබෙන පොරොන්දුව ඉෂ්ට කළ යුතුයි කියලා. අපිත් විශ්වාස කරනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට, ඒකාබද්ධ විපක්ෂය හැටියට පසුගිය මාස 3 කාලය තුළ මෙම වර්තමාන ආණ්ඩුව විවිධ කමිටුපත් කරලා එක පැත්තකින් උත්සාහ කරේ තිබුණු ප්‍රශ්නය වෙනතකට යොමු කරන්නද කියන එක. අපේ ඊළඟ පිහිටවන ආණ්ඩුවක් තුළ පළවෙනි කාර්යභාරය බවට පත් විය යුත්තේ අප්‍රේල් 21 වෙනිදා පාස්කු ඉරිදා ඒ සිදුවෙච්ච ප්‍රහාරය පිළිබඳව වග කිව යුතු සියලු දෙනාම තරාතිරම නොබලා ඒ සඳහා අනුබල දුන්න, ඒ සඳහා විස්තර ලැබිලා එය වසන් කරපු, ඒ සඳහා ඒ ප්‍රහාරයන්ට මූල්‍යමය දායකත්වය ලබා දීපු, දේශපාලන නායකත්වය ලබා දීපු ඒ සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුයි කියලා. නිසා අපේ ආණ්ඩුවෙත් අපි යෝජනා කරලා තියෙනවා ඒකාබද්ධ විපක්ෂයේ හැටියට අපේ අපේක්ෂකයාගේ පළවෙනි කාර්යභාර විය යුත්තේ ජනාධිපතිවරයා බවට පත්වීම පසුව පාස්කු ඉරිදා ප්‍රහාරයේ ඒ පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ස්වාධීන කමිටුවක් කමිෂන් සභාවක් පත් කරලා ඒ අදාළ පිරිසට දඬුවම් ලබා දී. එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවේ ඉන්න සමහර පිරිස් අද මේ ආගමික නායකයන්ට පවා පහර දෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා. අපි දැක්කා එක අවස්ථාවක කාදිනල් හිමිපාණන්ට විශේෂයෙන්ම කාදිනල් හිමිපාණන්ට එරෙහිව පැමිණිලි කරන්න පවා මේ රටේ මුදල් ඇමතිවරයා මංගල සමරවීර ඇමතිතුමා කටයුතු කරනවා අපි දැක්කා. අපි දැක්කා පසුගිය කාලේ පුරාවටම මාධ්‍ය ආයතන සහ විවිධ මාධ්‍ය මගින් මේ තොරතුරු ජනතාව වෙත ලබා දීමේ ක්‍රමවේදයන් ක්‍රියාත්මක කරන වෙලාවේ විශේෂයෙන්ම ආණ්ඩුව නියෝජනය කරන නායකයන් මාධ්‍ය වාරණය කරන්න, ඒ වගේම විශේෂයෙන්ම අපි දැක්කා මංගල සමරවීර ඇමතිතුමා ඇතුළු මේ මාධ්‍ය නිදහස ගැන නිරන්තරයෙන් කතා කරපු පිරිස් මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට ප්‍රසිද්ධියේ තර්ජනය කරනවා අපි දැක්කා.